ඔබයාලි අද දෙරන සමගින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද සවස ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලට ඇතුල් කර තිබෙනවා. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ප්‍රකාශ කළේ හෘදයාබාධයක් හේතුවෙන් මන්ත්‍රීවරයා අද පෙරවරු රෝහලට ඇතුල් කෙරෙනු බවයි. දැන් තවත් පුවත් කිහිපයක්. පර්පචුල් ට්‍රෙෂරි සමාගමේ හිමිකාර අර්ජුන් නැලෝෂස් මහතා අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සිදු කළ දැනුම්දීමකට අනුව අද එම කොමිසම වෙත පැමිණ තය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නා. වැලිකඩ මැගසින් බන්දනාගාර ඉදිරිපිට මාර්ගයේ අද දහවල් කන්ටේනර් රථයක් පෙරළියාමෙන් දැඩි රථවාහන තදවදයක් හටගත්තා. රජයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ළමයෙක්ගේ උපාධිය ලබා දෙන්න කියලා එවලා තිබ්බා නීතිමය තත්ත්වයක් උසාවියෙන්. හැබැයි මේ වනතුරු ඒ ළමයා තමන්ගේ අධ්‍යාපන සහතිකේවත් මේ වනතුරු දීලා නැහැ. අපිට ලැබිලා ආරංචි හැටියට නම් ඒ ළමයා අපොස උසස් පෙළ අසමත් ළමයෙක්. ඒ හින්දා තමයි ඒක ඉදිරිපත් කරන්න නැත්තේ. සයිටම් එකේ සියලු කණ්ඩායම් වලට සහ යම්කිසි පීරියඩ් එකක් දීලා තිබ්බා. ඒ පීරියඩ් එක මේ මොහොත අවසන් වෙලා තියෙන්නේ. ඒකට හේතු කාරණා තිබ්බා. මේකේ ඉන්නවා මේ 81 දෙනාගේ කණ්ඩායම කිරිඳිවැල්ල නගරයට පිවිසෙන කැටිම මාර්ගයේ ගල්බැම්ම හන්දියේ සිට නඩුවත්ත දක්වා කොටස කලක සිට ප්‍රතිසංස්කරණය නොකිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අද රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගයේ ගල්බැම්ම හන්දියේ නවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. එම ස්ථානයෙන් යාමට පැමිණි රාජ්‍ය මාත්‍ය රාධාකෘෂ්ණන් මහතාටද විරෝධතාවය නිසා යළි හැරී යාමට සිදු වුණා. වැලිත අද දෙරණ සමගයි ක්‍රීඩා තොරතුරු ගෙනෙන මදු සංකේ රෝෂාන් සූදානම්. ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය සමයේ බාහිර පාර්ශ්ව වෙතින් එල් වූ පීඩනය කණ්ඩායමේ දක්ෂතාවලට බලපෑම් සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා. ක්‍රිකින්ෆෝ වෙබ් අඩවියේ සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් ඔහු සඳහන් කළේ එම තත්ත්වය හේතුවෙන් ක්‍රීඩකින්ද දැඩි අපහසුතාවයකට පත් වූ බවයි. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඔක්තෝබර් මාසයේ සිට තරඟ ජයග්‍රහණය නොකිරීම සම්බන්ධයෙන් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය යොමු කළ ගැටලුවට පිළිතුරු දෙමින් චන්දික හතුරුසිංහ සඳහන් කළේ ක්‍රීඩකින්ගේ ක්‍රීඩා විලාශයේ ඇතැම් දුර්වලතා එම පරාජයට හේතුවක් වූ බවයි. එමෙන්ම ක්‍රීඩකයන්ට ඇති වූ ආබාධ සහ අකිල ධනංජයගේ තහනම ඇතුළු තවත් කරුණු රැසක් එම පරාජයට හේතු වූ බවද හතුරුසිංහ එහිදී සඳහන් කර තිබුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ පාවාදීම පිළිබඳව පරීක්ෂණ තේරීම් කමිටුවේ වෙනස්වීම් කණ්ඩායමේ නායකත්වයේ වෙනස් කිරීම සහ පුහුණු කාර්යමණ්ඩලයේ වෙනස් කිරීම කණ්ඩායම තුළ අවිනිශ්චිත භාවයක් නිර්මාණය කිරීමට හේතු වූ බවද ඒ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එවන් පසුබිමක ක්‍රීඩකයන්ට නිසි මඟ පෙන්වීමක් නොලැබුණු අතර එය ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් ඇති කළ බවයි. තරඟාවලි අතරතුර කණ්ඩායම් තේරීම් වලින් ඉවත් කිරීම පිළිබඳ රැගූ ගැටලුවලට පිළිතුරු දුන් චන්දික හතරුසිංහ සඳහන් කළේ තමා එලෙස ඉවත් කළ ආකාරය පිළිබඳ තමන් කනගාටු වන බවයි. අදාළ ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් පැහැදිලි හේතුවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ බවද ඔහු ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම දකුණු අප්‍රිකා තරඟාවලියේ නිත්‍යනායක දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීම පිළිබඳ තමා කලින් දැනුවත්ව නොසිටි බව පවසන හතුරුසිංහ දකුණු අප්‍රිකා තරඟාවලියේ වැනි තරඟවලදී අධ්‍යක්ෂ සහිත ක්‍රීඩකයන් සිටීම අවශ්‍ය බව එහිදී පෙන්වා දී තිබුණා. ඒ සමගින් 5:55 අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. අද රාත්‍රී 10:30ට ඔබට වාදපිටිය සමගින් සම්බන්ධ දෙයක් තියෙනවා.